මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ඇස්සේ උඩින්ම තියෙන ප්‍රශ්නේ තමයි තමන්ගේ අනාගතය. අනාගතය කියන කාරණාව ගැන හිතන්නත් කලින් මුලින්ම මතක් වෙන්නේ රැකියාව. උපතින්ම රත්තරන් හැඳි කටේ නොගහගෙන උපදින මිනිස්සෙකුට තමන්ගේ අනාගතය ගොඩනගන්න මුදල් කියන දේ අත්‍යවශ්‍යයි. ඉතින් මිනිස්සු රස්සාවක් හොය හොයා මානසිකව පවා වැටෙනවා. ලක්ෂරි විදිහට නැති වුණත් තමන්ගෙම කියලා සාමාන්‍ය විදිහට ජීවිතේ යමක් හදාගන්න දරණ හීන අපි හැමෝටම තියෙනවා. එහෙම හීනවලට යන්න ක්‍රම සමහරු හොයාගන්නවා. සමහරුන්ට නැති වෙනවා. කෙනෙක්ට ලැබෙන දෙයක් තවත් කෙනෙකුට නොලැබී තියෙන ඉඩකඩ මේ ලෝකයේ ඇතුලේ 99%ක් බව දැන දැනත් අපි මෙහෙම තැන්වල හඩං වැටෙනවා. රජි රැකියාවක් කියන්නේ ලංකාවේ මිනිස්සුෙකුට මහමෙරක් තරම් වටින දෙයක්. මොකද මිනිස්සුන්ගේ මානසිකත්වයේ ඒ මට්ටමට ගොඩනගලා ඉවරයි. ලෝන් එකක් ගහලා ගොඩ යන්න, එහෙම නැත්නම් වයසට ගියපු දවසක පෙන්ෂන් එකෙන් ජීවත් වෙන්න වගේ සුරංගනා කතා මිනිස්සුන්ගේ හිතවල පැදපැදියම් කරලා. ඉතින් මිනිස්සු රැකියාවක් හොයද්දී රජි රැකියාවක් මැත්තේ නැහෙන්න පටන් අරන්. ඒ නිසාම ගැසට් කරන පත්‍ර හොයාගන්නවත් නැති තරම්. කවදාම හරි රස්සාවක් ලැබෙයි කියන බලාපොරොත්තුව හිතේ තියන් කීයේ කීයේ හරි වියදම් කරගෙන අර ගැසට් පත්‍රවල තියෙන ඒවාට ලියලිය යවනවා. රස්සාවක් වුණත් බලාපොරොත්තුවක් තියන් ඉන්න හැම මිනිසෙක්ටම ලැබෙන්න ඉඩක් නැහැ කියලා මිනිස්සු අමතක කරනවා. අන්තිමට වයසට යනකල් රස්සාවල් නැතුව බලාගෙන ඉන්නවා. ජීවිතයේ හොඳම කාලේ බලාපොරොත්තු තියන් ගෙදරට වෙලා බලන් හිටියට වැඩක් නැහැ. ශක්තිය වැඩිම කාලේ වෙලත් වෙද්දි එහෙම බලාගෙන ඉන්න එක නවත්තලා උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කරනවා කියන්නේ ගෙදරට වෙලා ඇප්ලිකේෂන් පුරෝපුරෝ යවන එක නම් නෙමේ. කවුරු හරි රස්සාවක් දෙනකල් ගෙවල් ගාන ගිහින් රස්සාවල් ඉල්ලන එකටත් නෙමේ. රස්සාවක් ලැබුණේ නැහැ කියලා හූලන එකටත් නෙමේ. පෑන් පෑ දවසින් දවස මිනිස්සු වයසට යනවා. වයසට යද්දි කලුවට තිබිච්ච කොණ්ඩේ සුදු වෙන එක විතරයි නොමේ වෙන්නේ, මානසිකව ශාරීරිකව මිනිස්සු දුර්වල වෙනවා. එහෙම දුර්වල වෙනකල් මුකුත්ම නොකර බලන් ඉන්න එපා. සමහර ඇතුළාන්ත කතන්දර පිටින් බලන තරම් සුන්දර නැහැ. රජයේ රැකියාවක් වුණත් අන්න එහෙම තැනක්. තමන්ගේ ජීවිතේ තමන්ට අයිති දෙයක්. ඒ ජීවිතේ කාගවත් කතන්දර නිසා නැති නාස්ති කරගන්න එපා. ලංකාව කියන්නේ පුදුම සුන්දර රටක්. ඒත් මේ රටේ කාගෙම හරි වරදකින් අගාධයට වැටි වැටි යනවා. අපිට පේන්න තියෙන්නේ දියුණුව පැත්තෙන් විතරක් නෙමේ, ආකල්පමය අතින් බිඳුවටම අපි වැටලා ඉවරයි. අධ්‍යාපනය පොතපත විතරක් නෙමේ, පොඩි එකෙක්ට පෙනෙන්න තියෙන කාටුන් එකේ ඉඳන්ම අපිව පරිහානියට පත් කරනවා. පිටරටවල ජීවත් වෙන මිනිස්සු ජීවිතේ හොඳම කාලේ පුළුවන් තරම් මහන්සි වෙලා හරි හම්බ කරගන්නවා. එහෙම හරි හම්බ කරගන්න කාලෙදි වාහනවල පෙට්‍රල් ගහන රස්සා වුණත් ලැජ්ජාවක් නැතුව කරන්න පෙළඹෙනවා. ලංකාවේ රස්සා හින වුණාට වෙන කිසිම රටක රස්සාවකට මිනිස්සු හිනා වෙන්න අපහාස කරන්නේ නැහැ. එහෙම හම්බ කරපුවා දවසින් කාලා ඉවර කරන්නෙත් නැහැ. ජීවිතේ හම්බ කරන්න පුළුවන් කාලේ ලංකාවේ මිනිස්සු වගේ ලැබෙනකන් බලන් ඉන්නෙත් නැහැ. බලන් ඉන්න ඕන කාලේ වයස ගැන හිත හිතා හූල්ලන්නෙත් නැහැ. වයසට ගියාම ඒ මිනිස්සු රටවල් පුරා ටුවර් යනවා. මොකද ශක්තිය වැඩිම කාලේ ඒ මිනිස්සු තමන්ගේ යමක් කමක් කරගන්න නිසා. කිසිම දවසක පාරවල් වල රස්සාවක් ඉල්ල ඉල්ල කෑ ගහන්න තරම් පහත් තත්ත්වෙට තමන්ව දාගන්න එපා. උපාධිධාරියෙක් වෙන්න හැම මිනිස්සෙකුටම බෑ. තමන්ගේ මහන්සිය ඒ උපාධිය ඇතුළේ තියෙනවා. තරංකාරී විභාගයේ කොට්ටු වෙලා බඩට නොකා නොබී ඩෑඩි බංකුවල වාඩි වෙලා ඉඳගෙන ඉගෙන ගත්ත අතීතයක් ඒ හැම මිනිස්සෙකුටම ජීවිතේ ආපස්සට හැරිලා ගිහිල්ලා බැලුවාම තියෙන්නේ. සමහර විට ලාම්පු එළියෙන් පාඩම් කරන්නත් ඇති. ඉගෙන ගන්න සල්ලි නැතුව අම්මා කිරි කප්පු සල්ලි ඉගෙනීමට යොදන්නත් ඇති. කවදාම හරි පවුල ගොඩගා ගන්න ඉගෙන ගත්ත අය ඇති. තනි තනිය නාපස්සට හැරිලා කතාව කියන්න කිව්වොත් හැම කෙනෙක් ළඟම කඳුළු කතාන්දර තියෙනවා. ආපු දුර ගැන හිනාවී කියද්දි කඳුළු වැටෙන එකම තැනක් හරි තියෙනවා. දහස් ගාණක් අයගෙන් තේරිලා වැඩිදුර අධ්‍යාපනය ලබන කෙනෙක් කියන්නේ විශේෂ හැකියාවක් තියෙන කෙනෙක් කියන එක අමතක කරන්නට එපා. අවුරුදු ගානක් මහන්සියෙන් ගත්ත උපාධියට නිසි ගෞරවයක් දෙන්න කාගවත් රැට යකතේ රැකියාවක් ඉල්ලලා අර කඳුළු කතාන්දර වලට අපහාස කරන්න එපා. උපාධියක් ලබා ගන්න තරම් දුරට මෙහෙම රටක ආපු මිනිස්සෙක් කියන්නේ කාගවත් රැකියාවක් ලැබෙනකල් බලන් ඉන්න ඕන කෙනෙක් නෙමේ. රැකියාවක් ඉල්ලලා කෑ ගහන්න ඕන කෙනෙකුත් නෙමේ.
ජීවිතයට ස්කෝලෙ නොගිය එකෙක් ගාන්ට දාලා ගුටි කන්න ඕන කෙනෙකුත් නෙමේ. තමුන්ගේ වටිනාකම තියාගන්න උගත් මනුස්සයෙක් රැකියාවක් නිර්මාණය කරනවා මිසක් කෙනෙකුගේ මත්තේ නැහිගෙන ජීවත් වෙන්නේ නැහැයි කියලා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.